End of war. The final countdown. ප්‍රාණ අපකරුවන් බේරා ගැනීම සඳහා LTTE අවසන් බලකුටුව තුල 58 වෙනි සේනාංකයේ මෙහෙයුම් මර බයතයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර LTTE මේ වන විට වර්ග කිලෝමීටර 6කටත් වඩා අඩු භූමි ප්‍රදේශයකට සීමා කර ඇති බවයි ආරක්ෂකංශය පවසන්නේ. මේ වන විට 58 වන සේනාංකයේ ඉරට්ට වයිකල් දකුණු ප්‍රදේශයෙන් සහ 53 වන සේනාංකයේ වෙල්ලමුල්ල වයිකල් බටහිර ප්‍රදේශයෙන්ුයි මෙහෙයුම් වල නිරතව සිටින්නේ. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ත්‍රස්ත ග්‍රහණය යටතේ තවදුරටත් 15,000කට ආසන්න සිවිල් වැසියන් පිරිසක් සිටින බවයි. පුදුමාතලන් ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරතව සිටින 58 සහ 53 වන සේනාංකවල බට පිරිසෙල්ල කළ ප්‍රහාරවලින් LTTE සාමාජිකයින් 15 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන්. මේ අතර වෙල්ලමුල්ල වයිකල් ප්‍රදේශයේදීද 12 වන සහ 10 වන පාබල රෙජිමේන්තුවල ප්‍රහාර හමුවේ LTTE සාමාජිකයින් 14 දෙනෙකු මිය ගිය බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර ඕමන්ත ප්‍රදේශයේදී LTTE ළමා සොල්දාදුවන් 58 දෙනෙක්ද ආරක්ෂකාංශ වෙත භාර වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසුවේ මේ පිරිස අතර පිරිමි ළමයින් 38 දෙනෙක් සහ ගැහැණු ළමයින් 20 දෙනෙක් සිටින බවයි. මේ පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුළුල් ස්ථාපනය සඳහා බේපුස ළමා කඳවුර වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර LTTE හිතවාදීන් පිරිසක් යුද හමුදා නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමට උත්සාහ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. ඔවුන් පවසන්නේ යුදමය වශයෙන් පරාජයට පත් වූ LTTE සංවිධානය අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් යුද හමුදා වෙබ් අඩවිය කඩිනමින් යථාතත්වයකට පත් කරන තෙක් තාවකාලිකව අක්‍රිය කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියෝ දේනානක්කාර මහතා පවසන්නේ. මෙරට ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ තමන්ට මිස ජාතින්තර නියෝජිතයින්ට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. තමන් මේ වගකීම උපරිම කැපවීමෙන් ඉටු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා. ඇඹලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. ත්‍රස්තවාදීන්ට වඩා අපි ඉන්න මිනිස්සු ගැන අපිට කැක්කුමක් තියෙනවා. දෙමළ ජනතාව වෙන්න පුළුවන්. ඒ ඉන්නේ මේ රටේ පුරවැස්සු. එකම සිවිල් වැසියෙක් අපේ වෙඩි උණ්ඩයකට මුණ දීලා මැරුණොත් මම හිතනවා ඒක මගේ හදවත මට ඉඩ දෙන එකක් නෑ ඒකට. එනිසා මට මගේ ජනතාව උතුරේ වෙන්න පුළුවන්, දකුණේ වෙච්චාවේ උතුරේ වෙච්චාවේ නැගිනේර වෙන්න පුළුවන්. රැක ගැනීමේ වගකීමක් මට තියෙනවා. ඉන්න සිල් ජනතාව බේරා ගැනීමේ උවමනාව තියෙන නිසා තමයි අපි බර ආවි පාවිච්චි කිරීම තහනක්. ලෝකයේ ඇවිල්ලා අපිට කියනවා නෑ දවසට පාවිච්චි කරනවා. මම දුවෙදී පාවිච්චි කරන්නේ නෑ කියලා කියනවාට පිළිගන්න සූදානම් නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නෑ. අපි පාවිච්චි කරන්නේ නෑ. අපි නෑ කිව්වොත් ඒක නෑ තමයි. අපි කරනවා කිව්වොත් අපි කරනවා කියලා. ඒ කිසි ගැටලුවක් නෑ කියලා. ඒකින්ද මගේ ජනතාව රැක ගැනීම මගේ වගකීමක් කියන එකත් මම කිව්වා. මට වඩා එක්කම දෙන්න විදියක් නෑ. ඔය යන ඔය හරි ඉඳලා යන්නේ